සුබ දවසක් වෙන්නට කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරන මේ මොහොතේදී ශ්‍රදෝ ස්වාමින් වහන්සේගේ වරප්‍රසාද ඔබේ හදවතට, ඔබේ නිවසට අරගෙන එන මේ ලස්සන උදෑසන තවත් ලස්සන කරන්නට මම කැමතියි. ඔබත් එක්ක බෙදා ගන්නට අද මේ සුළු මොහොතකට ඉස්සෙල්ලා මම දැක්ක පුංචි වීඩියෝ ක්ලිප් එකක්. මං හිතන්නේ මේ භාෂාව අනුව නම් කොරියන් ජාතික කාන්තාවක් වෙන්නට ඇති. ඇගේ අත් දෙකම නැහැ. නමුත් ඇය සුන්දර භාර්යාවක්. ඇයි මං සුන්දර භාර්යාවක් කිව්වේ? ඇය හරි ලස්සනයි. ඇයට දන්නවා මේකප් කරගන්නට, තමුන්ගේ කොණ්ඩේ පීරගන්නට දන්නවා, තමුන්ගේ ඇඳුම් ඇඳගන්නට දන්නවා. ඒ විතරක් නෙමෙයි, තමුන්ගේ චූටි පැටියට ඒ අවශ්‍ය කරන ඇඳුම් අඳින්න, බොත්තම් දාන්න, සිප් එක දාන්නට, ඒ වගේම කෑම කවන්නට ඇය දන්නවා. කෑම කවන්නට විතරක් නෙමෙයි, කෑම උයන්නටත් දන්නවා. ගෙදර දොරේ වැඩ කටයුතු කරගන්නට, ෆ්‍රිජ් එක අරගන්නට, ඒ ඇරලා කියලා කකුලෙන් තමයි සේරම කරන්නේ. කකුලෙන් කොහොමද ඇපල් ගෙඩියක් ගන්නෙ, ඒ ඇපල් ගෙඩිය කොහොමද අරගෙන සිංකේ ගාවට යන්නේ, සිංකේ ගාවින්දලා කියලා අවශ්‍ය කරන ඒ ඩිෂස් ටික කොහොමද හොදගන්නේ. මෙන්න මේ හැම දෙයක්ම මේ ක්ලිප් එක තුළ හරි ලස්සනට පෙන්වනවා. මෙන්න මේ ආකාරයට ඒ දියණියව, ඒ දියණිය කාවද මේ දියණියගේ ජීවිතය තුළින් මහිමයට පත් කරන්න කියලා හිතුවොත් ඒ ඇය පත් කරන්නේ ඇයව නෙමෙයි. ඇය තුළින් මේ අත් දෙක නැති ඇය තුළින් ප්‍රකාශ වෙන්නේ කාවද කියලා හැව්වොත් අනිවාර්යයෙන්ම ඇයව මේ ලෝකයට නිර්මාණය කරපු ශ්‍රදෝ ස්වාමින් වහන්සේව. උන්වහන්සේට මහිමයට පත් වෙනවා. මේ ආකාරයටත් අපේ කකුල් දෙකෙන් අපිට ලියන්න පුළුවන් වේද? අපේ කකුල් දෙකෙන් අපිට කන්න පුළුවන් වේද? අපේ කකුල් දෙකෙන් අපි එච්චර ෆ්ලෙක්සිබල් වේද? මේ ශරීර කූඩු එච්චර ෆ්ලෙක්සිබල් වේද කියලා නොයෙකුත් නොයෙකුත් සිතුවිලි ප්‍රශ්න ඇහෙන්නට අහන්නට හිතෙනවා. නමුත් මේ ලස්සන දියණිය ඇගේ ඇයට නියමිත හැම කාර්යයක්ම ඉතාමත් ලස්සනට ඇය කරගෙන යනවා. සුන්දර භාර්යාවක් විතරක් නෙමෙයි, ඇය සුන්දර අම්මා කෙනෙක්. ඉතින් රත්තරන් අම්මේ දාති දුවේපදී අපිට අත් දෙකක් තියෙනවා, අපිට කකුල් දෙකක් තියෙනවා, ඇස් දෙකක් පේනවා, කන් දෙකක් ඇහෙනවා, හදවතකුත් තියෙනවා, ශරීරේ හැම අවයවයක්ම තියෙනවා. මේ හැම දෙයක්ම තිබිලා අපිට පුළුවන්ද ශුද්ධෝ ස්වාමින් වහන්සේට මහිමය දෙන ආකාරයට ජීවත් වෙන්නට? අපි කොහෙද අපිට බැරි වෙලා තියෙන්නේ, නොහැකි වෙලා තියෙන්නේ, කොයි වගේ තැනකද? අපිට අද දවසේදී පුළුවන් නම් චුට්ටක් වෙලාවක් අරගෙන මෙනෙහි කරන්නට, හිතලා බලන්නට, ස්වාමිනේ ඔබ වහන්සේ අංග සම්පූර්ණව මාව නිර්මාණය කරා, මේ අංග සම්පූර්ණත්වය මම කොහොමද, ඒ අංග සම්පූර්ණත්වය මම පාවිච්චියට අරගෙන තියෙන්නේ, මාව මම පරිහරණය කරන්නේ කොහොමද, මගේ ඇස් දෙක, මගේ කන් දෙක, මගේ කටහඬ, මගේ දිව, ඒ තුළින් නික්මෙන ඒ ශබ්දය, මගේ අත් දෙක, දෙපා, හදවත, මේ හැම දෙයක්ම, මගේ අවයව, මේ හැම දෙයක්ම පාවිච්චි කරලා මම කොහොමද ශුද්ධෝ ස්වාමිනේ ඔබ වහන්සේට ගෞරවය ලැබෙන ආකාරයට, මාව දකිනකොට ඔබ වහන්සේට මහිමය ඉටු වෙන ආකාරයට මම ජීවත් වෙන්නේ කොහොමද ශුද්ධෝ ස්වාමිනේ කියන මෙන්න මේ සිතුවිල්ල අපිට නිරන්තරයෙන්ම හැඟෙන්නට පටන් ගන්නවා. ඉතින් අපි ජයයි, අපි ජය අරගෙන තියෙන්නේ අපි උන්වහන්සේට මහිමය දීලා තියෙනවා. අපේ ජීවිතය තුළින් උන්වහන්සේට හිමි ගෞරවය දීලා තියෙනවා. අපි අපේ ජීවිතය තුළ ජය අරගෙන තියෙන්නේ. ඉතින් එහෙමනම් අපි අද මේ කාන්තාව තුළින් මේ සුන්දර භාර්යාව, සුන්දර අම්මා, සුන්දර යෙහෙළිය, සුන්දර නැගණිය තුළින් අපි සහෝදරිය තුළින් අපි අද දවසේ දිගෙන ගමු. අපි ශුද්ධ ස්වාමින් වහන්සේට පුරුන්දුවක් දෙමු. ස්වාමිනේ මගේ ජීවිතය මෙන්න මම ඔබ වහන්සේට මහිමය දෙන ආකාරයට, අනිත් අය සර්ප්‍රයිස් වෙන ආකාරයට ජීවත් වෙන්න මම වෙනදරන්නම් කියලා. එහෙනම් ඒ සිතුවිල්ල හදේ දරාගෙන අද දවස ආරම්භ කරමු. ඔබ සිල් දෙනාටම ජයම ජය. ස්වාමින් වහන්සේගේ පීර ලැබේවා.